රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් නවදහනය පුවත් සිරස්තල වෙත රුපියල් මිලියන 500ක ප්‍රතිජීවක ඖෂධ කතාවක් වෛද්‍ය චමල් හෙලි කරයි තෝමස් බ්‍රවුනිට අනුව නිින්ද ඌ කලි මරණයකි මිගෙල් ද සර්වන්ටිස්ට අනුව නිින්ද යනු කුසගිනි තැනත්තාට ආහාරයකි ටෙලිවැකියට අනුව නිදා ගන්නා ජාතියක් පාලකීන්ට සුර සැප දෙයි. දේශීය ප්‍රවෘත්ති වෙතයි ප්‍රථමයෙන් අවධානය. රුපියල් මිලියන 500ක් වැඩිපුර ගෙවා ප්‍රතිජීවක ඖෂධයක් මිලදී ගැනීමේ සූදානමක් පවතින බව වෛද්‍ය චමල් සංජීව පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. අද මේ රටේ සෙෆරොක්සින් කියන ඖෂධය ලක්ෂ 25කට ආසන්න ප්‍රමාණයක් ගෙනීම සඳහා ටෙන්ඩරයක් ඇඳවීමක් සම්බන්ධ මාධ්‍යවල වාර්තා වෙනවා. අවාසනාවට තත්ත්වය තමයි නිසි ක්‍රමවේදය යටතේ මෙම ටෙන්ඩරය ක්‍රියාත්මක වූවා නම් ගුණාත්මක වශයෙන් ඉහළ තත්ත්වයේ තියෙන සෙෆරොක්සින් ඖෂධ මිලදී ගැනීම සඳහා ලබාගත හැකිව තියෙන මුදල වගේ රුපියල් මිලියන 500ක් වැඩිපුර මුදලකට තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් මේ ඖෂධය ගේන්න හදන්නේ. අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ තරම් අධික මූල්‍ය පරතරයක් සහිතව ඒ ටෙන්ඩරයට සඳහා ඉදිරිපත් වෙච්ච සමාගම්වල මිල ගැනීම්වල පරතරය යටතේ මේ තරම් ප්‍රබල වෙනසක් සහිතව මේ සෙෆරොක්සින් කියන ඖෂධය මිලදී ගැනීමේ ක්‍රියාව පිටුපස ටෙන්ඩර් මගඩියක් මූල්‍ය වංචාවක් තියනවාද කියන කරුණ වහා පරීක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් පසුගිය මාස කිහිපය පුරා ඇසුණු ජනප්‍රිය මාතෘකා කිහිපයකට මොකද වුණේ කියලා මේ නිකමට වගේ අද ටෙලිවැකියෙන් එළියලා තියන්න හිතුණා. ඔව් අද ලියන්නේ 263 වෙනි ටෙලිවැකිය. පහුගිය කාලයේ පුරාම ඇසුණු සමහර මාතෘකා දැන් මේ අමතක වෙමින් තිබෙනවා. බොහෝ වෙලාවට ඒ මාතෘකාවලට දැන් අප මේ අනුගත වෙමින් තිබෙන ආකාරයක් තමයි පේන්න තියෙන්නේ නේද? දැන් ඔය බටහිර ජාතීන්ට යටත් වීමට පෙර අපට තිබුණේ රාජාණ්ඩු ක්‍රමයක්නේ. ඒ කියන්නේ රටේ පාලන බලය අධිකරණ බලය සේම හමුදා ශක්තියත් අයිතුනේ රජුරවන්ටනේ නේද? 1948 දී ඉතින් අපි නිදහස එහෙම ලබලා නේද? රාජාණ්ඩු ක්‍රමයක් නැති වෙලා ගිහිල්ලා ඔය නිදහස ලැබපු වෙලාවේ අපිට ලැබුණු අතිශය වැදගත් සාධකයේ තියෙනවනේ නේද? ඒක ලැබුණේ අපිට ඔය ඩොනමෝර් කොමිසමේ යෝජනාවේ ප්‍රතිඵලයක් ලෙස නේද? ඒ තමයි සර්වජන ඡන්ද බලය. සර්වජන ඡන්ද බලය නිසා අපට අපව පාලනය කරන නියෝජිතින් තෝරගැනීමේ අයිතිය ලැබුණා. නමුත් දැන් අදවන විට ඒ අයිතියත් අභියෝගයට ලක් වෙමින් තිබෙනවා. ඒ කියන්නේ පළාත් පාලන මැතිවරණයට වෙච්චි දෙයක් නැහැ නේද? අර පුංචි හේවල පුංචි බවත් ස්වාධීන කොමිසම නිකන් නමට පමණක් ස්වාධීන බවත් නේද? දැන් සනාත වෙලා අවසන්. ඔය ස්වාධීන කමිෂන් සභා පත්කලේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ. නමුත් දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් ස්වාධීන කොමිසමත් නෙමෙයි බලගත්ු විධායක ජනාධිපති දුරේ සහ එහි වචන බව සනාත වෙමින් තිබෙනවා නේද? දැන් ඊට කදිම උදාහරණයක් මේ ඔය හමස් පෙට්ටියට වැටුණු පළාත් පාලන ඡන්දය. ඉන්දියාව කිව්වත් ඇමරිකාව කිව්වත් නේද? දැන් වැඩේ යට ගහලා අවසන් වගේ තමයි පේන්න තියෙන්නේ. ඡන්දේ ඉල්ලලා මහපාරට එනවා. අපි ජනතාව පෙළගස්වනවා. අපි මේ ඡන්දේ දිනා ගන්නවාමයි කියලා වේදිකා දෙවනත් කළ විපක්ෂයටත් දැන් ඒ සටන් පාඨය නේද? අමතක වෙලා නිකන්
ආගිය අතක් නැති බවක් තමයි පේන්න තියෙන්නේ. දැන් ඔය විදුලි බිල වැඩි කරන්න දෙන්නෙම නැ බලයේ ඇත්තේ මහජන උපයෝගිතා කොමිසමට කියලා නේද උදේ හවස කියපු ඔයා. ඒ කියන්නේ ජනක වෙච්ච දෙයක් නැහැ නේද? දැන් අද මේ තමන්ගේ කෑම බීම වලින් දරුවන්ගේ අතිරේක වියදම් වලින් අඩු කරලා අර තමන්ගේ සොකමැත්තෙන්ම තමන්ගේ ලයිෆ් ක්වොලිටි එක පහතට දාගෙන ඉතින් ඉහළ ගිය විදුලි බිල ගෙවලා නේද කොහොමාරි කරන්ට් එක කපා ගන්න නැතුව ජීවත් වෙන්න තමයි ජනතාව උත්සාහ කරන්නේ. එදා ඔය විදුලි බිල වැඩි කළොත් බලාගෙනයි ජනතාව බිල ගෙවන්නේ නැතිව හිටියොත් අපේ සේවකීන් විදුලිය විසන්ති කරන්ට එන්නේ නැහැ කියලා මහා තර්ජනාංගුලියක් ඇසූ වෘත්තීය සමිතිත් අද නිකන් ආගියතක් නැහැ වගේ නේද පේන්නේ. මොකද මේ බිල ගෙවා ගන්න බැරි අයගේ ගෙවල් වල විදුලිය නියමෙටම විසන්ධි කරලා යනවා. ඒ කියන්නේ කරන්ට් එක කපලා යනවා. හොඳේ. දැන් ඊළඟට ඔය මේ ලක්ෂයකට වැඩි වැටුප්පලට ගහන බද්දෙදි රටම එක මීටරට පෙළ ගස්වනවා කිව්වට අද නිකන් එක මීටරට බද්ද කපමින් ඉන්නවා නේද? එක මීටරට ගැහිච්ච පෙළක් නම් නැහැ. මේ අධික බදු ගෙවන්න අකමැති මේ රට දාලා යන්න පුළුවන් අය රට අතහැරලා යනවා නේද? ඒ අතර වැඩියෙන්ම ඉන්නේ කවුද? විශේෂඥ වෛද්‍යවරුන්. වෛද්‍යවරුන්නේ අද වන විට 700කට වැඩි පිරිසක් රට අතහැරලා ගිහින් අවසන්. දැන් ඔය කාලයක් අර පුංචි උන්ගේ බෑග් වල මහ පරිමාණෙන් අයිස් හොයපු මාතෘකාව නේද? ඒකත් අමතක කරන්න හොඳ නැහැ. දැන් ඔය අයිස් වෙලා වගේ ගිහින් තියෙන්නේ නේද? දැන් අද ඒ අයිස් හොයා කළ මහ පරිමාණ මෙහෙයුම් හුදු මාතෘකා පමණයි. එක එක කාලෙට මවන මැවෙන කතා නේද? හරියට අර මේ කැලණි ගඟ දෙබෑ කරගෙන නයි ආව කතාව වගේ. සාපිලගේ වඳ කුත්තු වඳ සැත්කම් වගේ. ඊළඟට මෑත කාලේ ඔය යට ගහන්න හදපු එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ වන්දිය නේද? යට ගහන්න හැදුවා නෙමෙයි. ඉතින් ඔහේ කාලයන්ට ඇරියා කියලා අපි හිත හදාගමුකෝ ඈ. දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් කැරකිලා කැරකිලා ගිහිල්ලා ඔවුන් යාන්තම් අද කොහෙද සිංගප්පූරයේද කොහෙද ඔන්න නඩු දාන්න යනවා කියලා අද වාර්තා වෙනවා. වන්දිය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක් නේ දැන් ඔය තක්සේරු කරලා තියෙන්නේ. අනේ ඒකෙන් භාගයක්වත් ලැබේවා කියලා ඉතින් එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා. හොඳේ. මේ අතර වාරයේ තමයි ඔය ප්‍රතිත්‍රස්ත පනත කරලියට එන්නේ. හතර අතින් මේ දැනුත් විරෝධය එල්ල වුණත් බොහෝ වෙලාවට හෙට හෝ අනිද්දාට පාර්ලිමේන්තුවට ඔය ප්‍රතිත්‍රස්ත පනත ගෙනල්ලා ඕක සම්මත කරගනීවි නේද? ඔතනදිත් ඔය ඕනෑම දෙයකට තම පක්ෂයේ වෙනුවෙන් අත ඔසවන උන්දලා රට ජාතිය ආගම අනාගතේ අපේ දරුවන්ගේ හෙට දවස අපේ දේපල ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීම උදෙසා කියලා නේද? අන්තිමටම අත ඔසවලා පනත සම්මත කරගන්න ඉඩ තියෙනවා. ඒ අතර වාරයේ ඉතින් ඔය මේ හදිස්සියෙම එළියට ආපු තව මාතෘකාවක් තියෙනවා නේද? රිලා මොටව් කතාව නේද? දැන් මේ වන විට දැවෙන එකම ජාතික ප්‍රශ්නේ බවට පත් වෙලා. හරිද? චීනයේ ඉල්ලුවෙත් නැති අමරවීර විතරක් දන්න නේද රිලා ගණදෙනුව දැන් ප්‍රධාන මාතෘකාවක් නේද? මේ රටේ ජාතික ධනය ඇමරිකානු ඩොලර් බිලියන 50ක් 60ක් කාපු 50ක් 60ක් ඇමරිකානු ඩොලර් බිලියන 50ක් 60ක් කාපු රිලව් ඉන්දද්දි නේද? ඉතින් ගඩා ගෙඩි කන රිලව් දැන් ලොකු ප්‍රශ්නයක් කියමුක. හොඳයි. දැන් රිලවුන් පටවනවට විරුද්ධ අයයි පටවන්ට එපා කියන අයයි නේද? ඒ අතර මහා මේ වෙලාවේ රිලා සටනක්. අපි රිලා සටන යෙදිලා ඉන්න වෙලාවේ ඔන්න දැන් හීන් සීරුවේ රටේ ලාභ ලබන ආයතන ටික විකුණ ගන්නට අවශ්‍ය ඩීල් එක දැන් පත්තු කරගෙන යනවා. ඒවා යට ගිහිල්ලා එහෙම නෙමෙයි, ඒවා යටින් හීන් නූලෙන් වැඩේ වෙනවා. ඒ අතර වාරේ දැන් ඔය IMF කොන්දේසි පොරොන්දු නේද එකඟතා ටික එකත් දැන් හුඟ දෙනෙකුට අමතක වෙමින් තියෙනවාද කොහෙද? දැන් කොහොම වුණත් කමන්නේ අද හෙට ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එක කොන්දේසියක්. හොඳේ. දැන් ඉතින් මේ ආණ්ඩුව මේ රටේ බැංකු වලින් ගත්ත ණය කපා හරින්න පටන් ගන්න වෙනවා. ETF EPF වලින් ගත්ත ණයත් බොහෝ වෙලාවට කපා හරින්න වේවි. නැත්තම් ඉතින් ගෙවන්න කල්ලිල්ල ගන්න වෙනවා නේද? ඒ ගත්තම ඉතින් අන්තිමට වෙන්නේ ඔය අපේ ඉතිරියට ආන් ඒකටත් තට්ටු වෙන එක. හරිනේ. දැන් එහෙම කතා විශාල ප්‍රමාණයක් මේ වෙලාවේ මේ කරලියේ තියෙනවා නේද? කොහොම වුණත් ඒ ඔක්කොම තියෙද්දි අපි රිලව් රටපටවමුද නැද්ද කියලා තර්ක කරමින් ඉන්නවා. ඉතින් අද ටෙලිවේකී අවසන් කරන්න හිතුනේ මෙන්න මෙහෙම. ඔය තෝමස් බ්‍රවුනි කිව් ආකාරයට නින්ද වූ කලී මරණයකි. නින්ද වූ කලී මරණයකි. එහෙම මතක් කරන්න වෙනවා. ඔය වගේම තමයි අර මේ මිගෙල් ද සර්වෙන්ට්ස් කියලා තියෙනවා. නින්ද මුලින්ම සොයාගත් තැනත්තාට ආශිර්වාද වේවා. එය කුසගිනි තැනත්තාට ආහාරයකි. පිපාසයට පානයකි. ගින්නට සිසිලකි. සිසිල යටද ගින්නකි කියලා නේද? ජනතාවගේ නින්ද පා
පාලකීන්ට සුරසැපදේ කියලා ඔන්න 263 වෙනි ටෙලිවැකිය අවසන් කරනවා. හොඳේ ඔව් අපේ නින්ද පාලකීන්ට සුරසැපගෙන දෙයි. සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් ඊයේ නව බලවේගයක් ලෙස එක් වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිවයි මෙම බලවේගය නිර්මාණය කර ඇත්තේ. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට එරෙහිව දැවැන්ත බලවේගයක් ලෙස එක්ව කටයුතු කිරීම සඳහා විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද මුල පුරනු ලැබුවා. වර්තමානයේ උද්ගත වී ඇති දේශපාලන, ආර්ථික සහ සමාජීය ප්‍රශ්න හමුවේ ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අත්නොමතික වැඩපිළිවෙලට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට එක්වී පොදු වැඩපිළිවෙලක් සැකසීම සඳහා සමගි ජනබලවේගයේ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් රැසක් අද පාර්ලිමේන්තුවේදී එක් වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ නව ප්‍රතිත්‍රස්ත පනත වෙනුවට විකල්ප වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා. ප්‍රතිත්‍රස්ත පනත ඇතුළු ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් පිළිබඳව පුළුල් වශයෙන් මාධ්‍ය දැනුවත් කළ යුතු බව එහිදී යෝජනා වූ අතර එම කටයුත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර්ට මෙහිදී පවරනු ලැබුවා. අපි හැමෝටම මේ ගමන එකට යන්නට නම් අපිට පැරණි ආකල්ප වලින් වෙනස් වෙන්න සිද්ධ වෙනවා. හැමෝටම වෙනස් වෙන්න සිද්ධ වෙනවා. මොකද වෙනස් ශ්‍රී ලංකාව. අපි රටක් හැටියට දියුණු වෙන්නට නම් අපිට බෑ ජාත්‍යන්තරෙන් කොන් වෙලා කටයුතු කරන්න. අපිට බෑ හුදෙකලාව දූපතක මානසිකත්වයෙන් ලිංමැඩි සංකල්පයක් තුළ ඉදිරියට යන්න. අපි බොහොම ප්‍රශස්ත සාකච්ඡාවක් කරා ත්‍රස්ත විරෝධී පනතට එකහෙලාම විරුද්ධ වෙන්න. විශේෂයෙන්ම මානව ඓතිහාසිකම් උල්ලංඝනය කරන ප්‍රජාතන්ත්‍රවාදය කෙලසන රටේ 120ම ත්‍රස්තවාදීන් හැටියට ජනාධිපතිවරයාට හඳුන්වන්න පුළුවන් මේ ඉතාමත්ම අන්තවාදී පනත අපි පරාජය කරමු. ඒ පමණක් නෙවෙයි රටේ මානව ඓතිහාසිකම් ප්‍රජාතන්ත්රවාදී ඓතිහාසික ජාතික ආරක්ෂාව මේ සියලු ඉලක්ක සම්පූර්ණ කරගන්න අලුත් පනතක් නිර්මාණය කරනවද? එසේ නොමැතිනම් පවතින පබ්ලික් සිකියුරිටි ඕඩිනන්ස් යටතේ ඉදිරියට යනවද? ඒ කාරණා පිළිබඳව පොදු මතයකට ප්‍රවේශ වෙන්නට අපි හැමෝම එකට ගහලා සාකච්ඡා කරමු. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.